අදමත් අපේ රන්හුවෙන් කතා කළේ විවාහයට පෙර ආතුව ඔබේ විවාහය සැලසුම් කරන්නේ මොන විදිහටද කියලා. ඒ නිසා අපි හිතුවා අලුත් අවුරුද්දේ අලුත් විදිහකට විවාහය කියන සංකල්පෙන් ඔබට ගිහිල්ලා ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කරන්න. ඒ විවාහයෙන් පස්සේ ඔබේ ජීවිතයේ ඉදිරියට ගෙනියන්න ඕනේ මොන ආකාරයෙන්ද කියලා. ඉතින් ඒ සඳහා අද දවසේ අපිත් එක්ක අලුත් විදිහකින් එකතු වෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අචිත් ලොකුගේ. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව විවාහයකට ඇතුළු වීමේදී පළවෙනි කඩිම වශයෙන් හඳුන්වන්නේ පොරොන්දම. පොරොන්දමකින් තමයි පුද්ගලයන් දෙදෙනෙකුගේ ගැළපීම පිළිබඳව විශ්ලේෂණය කරන්නේ. විශේෂයෙන්ම යෝනි පොරොන්දම් ආදී පොරොන්දම්වල නයිමුගටි ආදී යෝනි තිබුණහම පැහැදිලිව දෙදෙනා අතර විරසක වීම වර්ධනය වෙන්නට හේතු වෙනවා. මේ සිරිත් විරිත් ගැන අපි පසුගිය කාලේ කතා කරපු නිසා විවාහයෙන් පසු ජීවිතය ආරම්භ බැලුවොත් විවාහයට ඇතුළු වීම නෙමෙයි අපහසු වන්නේ. විවාහයක් ලස්සනට ආලෝකමත්ව සිදු කර ගැනීම නෙමෙයි අපහසු වන්නේ. විවාහයක් හරියමං විදියට කලමනාකරණය කර ගැනීම, මේ මැනේජ් කර ගැනීම තමයි අපහසු වන්නේ. පළමු වරට මව්කුසෙන් ඉපදුණා, අවසානයේදී විවාහ වෙන සහකාරියගේ සහකරුගේ හදවතින් උපදින දෙවැනි උප්පත්තිය වශයෙන් තමයි විවාහය හඳුන්වන්නේ. දුටුවේ මුන්දිනේ සිදු වූ සමදේ තවමත් මගේ මතකෙහි රැඳේ. දිව්‍ය ලෝකයක් වගේ ආලෝකමත්ව විවාහ මංගල උත්සවය පවත්වලා පස්සේ ටික කාලයක් යනකොට හරියට දිව්‍ය ලෝකෙ පෙන්නලා අපාය පෙන්නනා වගේ දුක්ඛිත තත්ත්වයේ අරමුණු සඳහා ගමන් කරන අවස්ථාව අපිට දකින්න ලැබෙනවා. ගොඩනැගිලි කියන ඒවා පිරිමින්ට හදන්නට පුළුවන්. නමුත් ඒක බිල්ඩින් එකක් නැත්තම් ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල ලස්සන සුන්දර නිවසක් කරන්නට පුළුවන් කාන්තාවකට පමණයි. අන්න ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විවාහයේදී ප්‍රේම කරන කාලෙට ඔයාගේ දාඩියක් මට සුවඳයි කියපු මිනිසයා විවාහයෙන් පස්සේ පර්ෆියුම් එකක් දාගෙන ආවත් ඒක ගඳයි කියන්නට ඉඩ තියෙනවා. බුදුදහම තුලිනුත් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා gedara gini පිටට දෙන්න එපා, පිටකිනි ගෙදරට ගන්න එපා කියලා. අන්න ඒ නිසා අපි හුඟක් මහන්සි වෙන්නේ, කැප වෙන්නේ මේ විවාහ උත්සවයේ අලංකාරවත්ව පවත්වන්නට. නමුත් විවාහය සිදු වුණාට පස්සේ කාලික ගිහිල්ලා අවුරුදු කීපයක් ගියාට පස්සේ අපි වෙනත් කෙනෙකුගේ විවාහ මංගල උත්සවයකදී පුටු දෙකක, මේස දෙකක වාඩි වෙලා දෙදෙනා වෙන් වෙලා එතන ඉන්නව නම් අර අලංකාරයෙන් කුමක්ද ඇති ප්‍රයෝජනය? විශේෂයෙන්ම තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, තමන්ගේ විවාහයෙන් පස්සේ තමන්ගේ මදක් ඈතට යනවා. ඒ ගියාට පස්සේ ඒ වගකීම තමන්ගේ එකම ආරක්ෂකයා, තමන්ගේ රැකවලා, තමන්ව පෝෂණය කරන මව, පියා, හොඳම කල්යාණ මිත්‍රයා බවට පත්වන්නේ තම ස්වාමියා. ඒ නිසා ඒ ස්වාමියාට නම කියලා ආමන්ත්‍රණය නොකර ගෞරවාන්විතව ආමන්ත්‍රණය කරන්න, රාත්‍රී කාලේ වැඳලා නිදාගන්න, ස්වාමියාට ගෞරවයෙන් සලකන්න, යුතුකම් සාල් ධර්ම අනුගමනය කරන්න, ගෙදර ගිනි පිටට දෙන්න එපා, පිටගිනි ගෙදරට ගන්න එපා, ඒ වගේ කටයුතු කරලා යුගදිවිය සාර්ථක යුගදිවියක් බවට පත් කරගන්න, අර ඇල්බම් එකේ තිබෙන, අර වීඩියෝ එකේ තිබෙන, අය ප්‍රදර්ශනාත්මකව තිබෙන රටට පෙන්වන ලස්සන දිව්‍ය ලෝකයක් වගේ ආලෝකමත් මේ විවාහය තමන්ගේ නිවස තුලත් ප්‍රදර්ශනාත්මකව වගේම ඇතුළාන්තයේ දුත් ආලෝකමත් කර ගැනීම ඉතාම වටිනා වෙනවා.